අපි අදත් සූදානම් සුපුරුදු පරිදි සිකුරුතරුව ආරම්භ කරන්නට ජෝතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහන වේදී ආචාර්ය KAU සරච්චන්ද්‍ර මහත්මයා සමග ආයිබෝන් සරච්චන්ද්‍ර මහත්මයා ආයිබෝන් කේසර මහත්මයා ජෝතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහන වේදී ආචාර්ය KAU සරච්චන්ද්‍ර මහත්මයා සමග සුපුරුදු පරිදි අපි සිකුරුතරුව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයා දැන් මේ දිනවල නම් නැකත් පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ එළඹෙන අලුත් අවුරුදු සමයෙන් නිසාවෙන් ඇත්තරම සරච්චන්ද්‍ර මහත්මයා ඒ නිසාම අද අපි සිකුරුතරුවෙන් මුලින්ම කතා කරමු මේ නැකත කියන්නේ මොන කාරණයක්ද ඇත්තටම නැකත් බලන්නේ ඇයි ඒ වගේම අපි හැම දෙයක්ම කරද්දි නැකත් බලන්න ඕනේද අපි මෙතනින් අද අපේ සාකච්ඡාව පටන් ගමු මේ කේසර මහත්මයා මේ නැකත කියන වචනේ පොඩි වැරදක් තියෙනවා මොකද මේ නැකතක් නෙමෙයි මේකට නමක් කියන සුබ මුහූර්තයක් කියලා කියන්න ඕනේ ජෝතිෂයට අනුව සුබ මුහූර්තයක් නමුත් අපේ අය පුරුදු වෙලා තියෙන නැකත කියලා දැන් ගයක් හදන්න සුබ මුහූර්තයක් හදන්න ඕන අපි ඒකට කියනවා නැකතක් හදනවා කියලා නැකතක් බලනවා කියලා ඊළඟට විවාහයකට විවාහයට පෝරුවට නගින්න චාරිත්‍ර කරන්න ඒ චාරිත්‍ර චාරිත්‍ර කරන්න අපි මුහූර්තයක් හදනවා මුහූර්ත හදනවා ඒවටත් අපි කියනවා විවාහ නැකත් කියලා මේ නැකත් කියලා කියන එක ඇත්තටම ඒක එක කොටසක් විතරයි මොකද ඒකට හේතුවක් තියෙනවා ඉස්සර කාලේ නැකත් නැකත තමයි මුල් කරගත්තේ ඕනෑම දෙයකට පවතින නැකත ඒක නිසා මේකට නැකත් කියන වෙන්නත් පුළුවන් අනාදිමත් කාලයක ඉඳලා නැකත් කියලා තමයි කියන්නේ ඉතින් අපිත් ඒ විදිහට මේක කියනවා සුබ මුහූර්තය කියලා තමයි හරි වචනේ මේ නැකත නැත්තම් සුබ මුහූර්තය කියලා කියන්නේ යම් කිසි කාර්යයක් කරන්න සියන හොඳම වෙලාව මොකද මේ විශ්වයේ පවතින තත්ත්වය අනුව හැම වෙලාවකම අපිට එකම විදිහට ශක්තියක් ඇති වෙන්නේ නැහැ ශක්තියක් ඇති වෙන්නේ නැහැ අපිට ඇති වෙන ශක්තිය මිලිග් මීට වෙනස් වෙනවා සමහරට පැය භාගයෙන් විනාඩියෙන් විනාඩි පහෙන් ඔයම වෙනස් වෙනවා එතකොට මේ විශ්වයේ තියෙන බලය අපිට බලපානවා ඒ බලපාන තත්ත්වයන් අපිට හොඳ විදියට ගලපා ගැනීම තමයි මේ නැකතක් කියලා කියන්නේ එතකොට මේ නැකතක් හදන්න කරුණු කාරණා කීපයක් පරීක්ෂා කරන්න ඕනේ ඒක නිකන් ලාවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකට පංචාංගය කියලා තියෙනවා පංචාංගය කියන්නේ දිනය නැකත තිතිය හෝරාව කර්ණය කියන පහ. එතකොට මේ පහ සුදු වෙන සුද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ නරක වෙන්න බෑ දැන් නැකත නරක වෙන්න බෑ තිතිය නරක වෙන්න බෑ. ඒවා ඒ තෝරාගන්නේ ඒ අදාළ කාර්යයට. දැන් විවාහයට ගන්න පුළුවන් නැකත් තියෙනවා. ගෙවල් හදන්න ගන්න පුළුවන් නැකත් තියෙනවා. ඒ වගේ තිති තියෙනවා. හෝරාවල් තියෙනවා. කර්ණ තියෙනවා. දින තියෙනවා මෙන්න කතිය දිනේ පවතින ඒ කියන්නේ දිනේ කියන්නේ ඉරිදා සමුදා ආදී වශයෙන් ගත්තාම ඒ දින හතක් තියෙනවා ඒ දින හතම පරීක්ෂා කරන්න ඕනේ එතකොට එහෙම තමයි නැකතක් හදන්නේ එතකොට මේකෙන් කරන්නේ අදාළ කාර්යයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම තමයි නැකතක් හදීම කියන එකෙන් කරන්නේ විශේෂයෙන්ම සරච්චන්ද්‍ර මහත්මයා දැන් අද අපි මේ නැකත් පිළිබඳව කතා කරන නිසා නැකත් පිළිබඳව ඉතාම දැඩි ආందోලනාත්මක කතාබහක් නිර්මාණය වෙලා තියෙන කාලවකවානුවක් මේ අපි ගෙවාගෙන යන්නේ විශේෂයෙන්ම මේ වර සිංහල දමිළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර තියෙන නැකත් වේලාවන් පිළිබඳව මධ්‍යම රාත්‍රියේ ඉදලා තියෙන මේ වේලාවන් පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ විදිහට අදහස් පළ කරන විශේෂයෙන්ම ඔබතුමන් රාජ්‍ය නැකත් කමිටුව දැන් වසර ගණනාවක් තිස්සේ නියෝජනය කරන ප්‍රවීණ ජෝතිර්වේදීෙක් විදිහට මේ අවුරුදු නැකත් චාරිත්‍ර සමරන්නේ කුමක් අරඹයාද කියන කාරණේ පිළිබඳවත් අපි පුංචි සාකච්ඡාවක් ගොඩනගමු. කේසර මහත්මයා මේ අවුරුදු චාරිත්‍ර කියලා කියන්නේ මේ අද ඊයකවත් දැනට අවුරුදු මේ 25කට 30කටවත් ඉස්සලා එහෙම නැත්නම් අවුරුදු 150කට 60කට ඉස්සලා තියෙන එකක් නෙමේ අනාදිමත් කාලයක ඉඳලා කොච්චරද කියලා කියන්න බැරි තරම් කාලයක ඉඳලා ලංකාවේ ජනගත වෙලා තියෙන අවුරුදු උත්සවයක් මේක අපේ රටටම ආවේනික වෙච්ච දෙයක් මම සමහරව අහනවා ඇයි මේක ඉන්දියාවේ කරන්නේ නැත්තේ කියලා ඉන්දියාවේ කරන්නේ නැති හේතු කීපයක් තියෙනවා මොකද දැන් ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත පවා නිර්මාණය කරන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ තමයි නිර්මාණය වෙන්නේ. එතකොට වේදේ උපන්නේත් ඉන්දියාවේ. නමුත් අපේ රටේ තිබුණ ශාස්ත්‍රීය ක්‍රම ජ්‍යොතිෂ වාගේ දේවල් ජ්‍යොතිෂය උගක් ඈත අතීතේ ඉඳන් තියෙන මේවා. එතකොට අපේ රටට තමයි මේ අවුරුදු කාලෙදී ඒ කියන්නේ අප්‍රේල් මාසයේ වෙනකොට සූර්යා හරියට කෙලින් අපේ ලංකාවට කෙලින් දැන් මේ දවස්වල නම් හරියට ලංකාවට කෙලින් සූර්යා ගමන් කරන්න එනවා.
surya mema api surya wate keragena wane etakota den suryata ithamath asanna vela thiyen thor me maarthu maase meda hariya wenakota 21 wage wenakota surya hariyata lankawata ihilin gaman karanawa menna me kaale ikma yanakota thamai surya lankawata ihilin gaman karala tika dawasakin thamai surya mesa rasiyata pravishta wenne anna e lankawata kelin gaman karana nisa meka apitama loke wenath kisima ratakata nathi apitama pawanak aavenika wu උත්සවයක් බවට පත් කරගෙන තියෙනවා ඈත අතීතයේ ඉඳලා. ඒක නිසා අපේ හෙළයින් හෙළයින් තමයි මේ චාරිත්‍රය කරන්නේ. එතකොට මේක ඇවිල්ලා අවුරුදු චාරිත්‍රයක්. අවුරුදු චාරිත්‍ර. එතකොට මේ අවුරුදු චාරිත්‍ර මේ අදයියක තියෙනවා කියලා නෙමේ අපි කියන්නේ උගක් අනාදිමත් කාලයක ඉඳලා තමයි තියෙන්නේ. ඉතින් මේක එක එක විදිහට ලංකාවේ සමරගෙන ආව. දැන් අවුරුදු 160කට ඉතර ඉස්සෙල්ලා ලිත් සම්ප්‍රදායක් පැවතුණා ලංකාවේ. ඈපාලිත, ශිරෝමණි ලිත්, චින්තාමණි ලිත් වගේ ලිත් තිබුණා ඒ කාලේ. ඔයාලට මතක ඇති ඔයාලේ කුඩා කාලේ තිබුණා දන්නේ මේ ගෙවල් ඈපා බිත්ති ලිත් කියලා එකක් තියෙනවා. හැම ගෙදරකම තියෙනවා. අනිවාර්යයෙන්. සාලේ ගහලා තියෙනවා ඈපාලිත. එතකොට අපේ මිනිස්සු මේ ලිත් බල්ලා තමයි තමන්ගේ වැඩ කටයුතු නැකත් හොයාගත්තේ, මුහුර්තයක් බලාගත්තේ, සුබ දිශාව බලාගත්තේ, ඒ වෙලාවේ පවතින හෝරාව, රාහු කාලය ඔක්කොම තියෙනවා ලිතේ. ඉතින් අපේ මිනිස්සු වට පුරුදු වෙලා හිටියා. හුඟක් කල් ඉඳලා. ඉතින් දැන් මාධ්‍ය ආවට පස්සේ මිනිස්සුන්ට ඔය ලිතට වඩා මාධ්‍ය වලින් මේක දැනගන්න පුළුවන්. දැන් අවුරුදු උත්සව අවුරුදු කාලය එනකොට මාධ්‍ය වලින් නිතර නිතර කියනවා මේ අවල් දවසේ අවල් වෙලාවට මෙන්න මේ වෙලාවට ලිප ගිනි දල්වනවා. මෙන්න මේ වෙලාවට ආහාර අනුභවය ඔයාලගේ මාධ්‍යවලුත් කියනවා. එතකොට අපේ රටේ මිනිස්සු මේ ඒවට සූදානම් වෙලා ඉතින් රජමැදුරේ ඉඳලා දුගී පැල්පත දක්වාම අපේ රටේ රාජ්‍ය නායකයින් පවා මේ අවුරුදු චාරිත්‍ර සමරනවා. හරි. එතකොට මේ චාරිත්‍රවල තියෙන සම්ප්‍රදායක් සම්ප්‍රදායක් දැන් සමහරව අහනවා සිද්ධාන්තවල කෝ කියලා කතාවක්. මේක සිද්ධාන්තවලට එන්න විදියක් නැහැ නේ මේ කේශර මොකද මේ අවුරුදු මේ සිද්ධාන්ත බිහි වෙන්නත් කලින් ඉඳන් තියෙන ක්‍රමවේදයක් නේ ලංකාවේ තියෙන්නේ. එතකොට මේක ලංකාවට ආවේනිකයි. එතකොට අපි සිද්ධාන්ත භාවිතා කරනවා මේ සුබ වෙලාවක් හොයාගන්න. හැබැයි දැන් මේ කතා කරන මේ මේ ප්‍රශ්නේ ඇති කරන අය කියන්නේ කෝ සිද්ධාන්ත කොහෙද කිරිබත්තු යන්න තියෙන්නේ. හරිද? මේ කිරිබත පවා කේශර අපේ රටට ආවේනික ආහාරයක්. කිරිබත් කැවුම් ඔය වගේ දේවල් අපේ රටට ආවේනිකයි. ඉන්දියාවේ කැවුම් නැහැ. හරි. ඒගොල්ලෝ තියන්නේ වෙන වෙන ක්‍රමවලට ආහාර පිස ගන්න. ඉතින් ඒගොල්ලෝ අහනවා මේ ඇයි මේ මේ ඉන්දියාවේ නැත්තේ කියලා. දැන් අපේ රටේ ඉන්දියාවෙන් බුදුදහම ආවා. ඒක හොඳයි. අපි ඒක පිළිගත්තා. අපේ රටේ ඉන්දියාවෙන් ජ්‍යොතිෂියත් ආවා. අපි ඒක පිළිගත්තා. නමුත් අපි ඒක එහෙම පිටින්ම අපි වැළඳගන්නේ නැහැ. ඒක අපේ රටේ තියෙන සම්ප්‍රදායන්ට අපේ රටේ තියෙන ජාතික අනන්‍යතාවයන් අනුවට තමයි හැම දෙයක්ම අපි පාර අරන් තියෙන්නේ. එතකොට මේ ජ්‍යොතිෂ්‍යත් ඒ වගේ තමයි ඉන්දියාවෙන් ආවට මේක ලංකාවට ගැලපෙන විදිහට අපේ රටේ හිටපු ප්‍රවීණයෝ මේක භාවිතා කරලා තියෙනවා. ඉතින් අවුරුදු චාරිත්‍ර හැදෙන්නේ අන්න ඒ විදිහටයි. එතකොට 1980 ගණන් වෙනකොට මේක රජය පිළි අරගෙන තිබ්බේ නැහැ. ඒ කියන්නේ අවුරුදු චාරිත්‍ර ගැන රජය අනුග්‍රහයක් දැක්වේ නැහැ. නමුත් හිටපු සංස්කෘතික ඇමති වීජමු ලොකුබණ්ඩාර ඇමතිතුමා අවුරුදු චාරිත්‍ර කරන්න නැකත් කමිටුවක් පිහිටවනවා. මේක පිහිටවන්නත් මේ ලංකාවේ හිටපු ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෝ කීප දෙනෙක් තමයි මුල් උනේ. එතකොට ඇමතිතුමාට කිව්වා ඇමතිතුමා ජ්‍යොතිෂ්‍ය ගැන ලොකු උනන්දුවක් තිබිච්ච කෙනෙක්. ඒතුමා මේකට අවශ්‍ය රජයෙන් ලැබෙන අනුග්‍රහය දැක්වුවා. නැකත් කමිටුවක් පිහිටුවා. මේ නැකත් කමිටුව එදා ඉඳලා අද දක්වාම තියෙනවා. දැන් මේ වර්තමාන කාලේ එනකොට මමත් ඒකේ සමාජිකයෙක් කියලා ඉන්නවා. දැන් මම ගිහිල්ලත් අවුරුදු 10ක් විතර වෙනවා. එතකොට මෙතන ඉන්නවා අවුරුදු ඔය නැකත් කමිටුව ආරම්භ කරපු කාලේ හිටපු අය ඉන්නවා. මෙතන හිටපු ආරම්භක සමාජිකයෝ තමයි ඔය ලබුගම ලංකානන්ද නායක හාමුදුරුවෝ, බෙල්ලන මහනායිමියෝ, ඒ වගේ අයත් හිටියා මේකේ. ස්වාමීන් වහන්සේලා දැනට නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැහැ. නමුත් දැනට අපි ඉන්නවා මේකේ 42 දෙනෙක් ඉන්නවා. ලංකාවේ ඉන්න සියලුම ලිත්කතුරුවරු මේකේ ඉන්නවා. ලංකාවේ ජ්‍යොතිෂ්‍ය වෙනුවෙන් ලොකු සේවයක් කරපු ගත්කතුවරු මේකේ ඉන්නවා. ඒ වගේම ජ්‍යොතිෂ්‍ය සංගම්වල ප්‍රධානී ඉන්නවා මේකේ. ජ්‍යොතිෂ සංගම් තියෙනවා ලංකාවේ. මමත් ඒ වගේ ජ්‍යොතිෂ සංගමයක ප්‍රධානියෙක්. මම සංගරාවක කතුරුවරයෙක් වෙලා හිටියා එක කාලයක්. ඒ කාලේ ඒ තත්ත්වයන් අනුව තමයි මට යන්න සිද්ධ වුණේ තින්ට. ඉතින් මේ අවුරුදු චාරිත්‍ර සමරන මේ කමිටුව අවුරුදු චාරිත්‍ර හදනවා. දැන් මේ අවුරුද්දේ සූර්ය සංක්‍රාන්ති සිද්ධ වෙන්නේ රැයට. රැ 9:05. එතකොට මේ 9:05 සංක්‍රාන්ති සිද්ධ වෙනකොට මේ ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනුව නම් සිද්ධාන්ත කියන්නේ අපේ තියෙන ක්‍රමය අනුව සම්ප්‍රදාය අනුව සිද්ධාන්ත වලත් මේක තියෙනවා. ඒ සිද්ධාන්ත වල යම් යම් අය කොන් අල්ලගෙන පොඩ්ඩක් එහෙම මෙහෙම කෑ ගහන ඔය ඊයේ පෙරදා මේ ප්‍රවෘත්ති සාකච්ඡා විද්‍යාවේ කියුණා. මම ඒක ගැන කියන්න. එතකොට මේ අවුරුදු සංක්‍රාන්ති කියන්නේ සූර්යා මීන රාශියේ මේස රාශියට සංක්‍රමණය වෙන වෙලාව. මෙන්න මේ වෙලාව ඇතුළත පැය 6කුත් විනාඩි 24ක් ඇතුළත මේ චාරිත්‍ර ටික සමරන්න ඕනේ.
එතකොට නාරද සංහිතාව කියලා තියෙන පොතක්. මේකේ තියෙනවා මධ්‍යම රාත්‍රියේ සංක්‍රාන්තිය සිදු වොහොත් පහුවදා උදේ සූර්ය උදාවෙන් පසුව චාරිත්‍ර කරන්න පුළුවන් කියලා. ඒක හරි. දැන් මධ්‍යම රාත්‍රි 12ටනේ සංක්‍රාන්ති සිද්ධ වෙන්නේ. එතකොට සූර්ය උදාව පින්ත උදේ 6ට වුණා කියලා. එතකොට සූර්ය උදාවෙන් පස්සේ ඉතින් 6:00ට 7ට ඉතර බලන්න පුළුවන්. ඒක හරි. ඒ සංක්‍රාන්ති 9 12ට සිද්ධ වුණා. මධ්‍යම රාත්‍රි මැදියම් රැයේ. හැබැයි රැ 9ට සිද්ධ වුණොත් කේසර මේක කරන්න ඕනේ අලුයම 2:20ට කලින්. හරි. එතකොට මේ වෙලාවේ එනවා රාහු කාලයක්. ඔය සංක්‍රාන්ති සිදු වෙලා ටික වෙලාවකින් රාහු කාලයක්. ඒක අතාරින්න ඕනේ. ඒක අතෑරපුවාම රෑ 11ට විතර තමයි මේ වෙලාව අපිට ගන්න පුළුවන්. හරි. අර රාහු කාලයක ගත්තනම් එහෙම ඉවරයි අපි. ආ රාහු කාලය තුල මොන් හැදුවා නැකතක් කියලා. එතකොට අපි දන්නවනේ ඔක වෙනවා කියලා. දැන් අවුරුදු ගානක් තිස්සේ මේ නැකත් චාරිත්‍ර වලට කට්ටියක් පහර දෙන්න පටන් ගන්නවා මේ අප්‍රේල් මාසේ කිට්ටු වෙනකොට. මොකද ඒගොල්ලන්ට මේකට පණින්න ඕනේ. ඒකයි වෙලාදී ප්‍රධාන අරමුණ ඒකයි. අනිත් එක මාධ්‍ය වලට වොයිස් කට් දෙන්න. රාජ්‍ය නැකත් කමිටුවට අවස්ථාවක් හදාගන්න. නෑ නෑ නෑ. රාජ්‍ය නැකත් කමිටුවට එන්න අවස්ථාවක්. ඒ වගේම මේකේ ලොකු ප්‍රසිද්ධියක් එනවා. දැන් මේ වෙලාවේ ඔකට ප්‍රවෘත්ති සාකච්ඡාවල් තියලා ඒවම කරපුවාම මේ මාධ්‍ය වල යනවා මේගොල්ලන්ගේ ෆොටෝ මේ කතාවල්. ඒකට හුඟක් අය ආසයි. එහෙම අසාවක් තියෙන දෙන. එතකොට මේ කිසිම මේ අර පදනමක් නැති විදිහට තමයි මේ පාර මේ ওই ප්‍රවෘත්ති සාකච්ඡාව කරේ. ඔක බොරු ගොඩක් කිව්වා. මම ඒව පස්සේ කියන්නම්. අපි වෙන වැඩසටහන කරමු මේ ගැන. හරි. එතකොට මෙතනදී මේ අපිට මේ කාලය ඇතුළත මේ කරා. ඒක තමයි රෑ 11යි 5ට ලිපිගෙන මොලවන්න දීලා රෑ 12යි 5ට ආහාර අනුභවයේ තියෙනවා. දැන් මේගොල්ලෝ අහනවා පහුවදා උදේටයි ගන්න බැරි. පහුවදා උදේට ගත්තොත් අර පැය 6යි විනාඩි 24 ඉවර වෙලා. හරි. ඊළඟට නොනගතේ තියෙන්නේ එතකොට පැය 18කුත් විතර නොනගතයක් එන්නේ. පැය 18ක්ම පහුවදා හවස 2යි ගානක ඉඳන් ආහාරයක් නැතුව තමයි ඉන්න වෙන්නේ මිනිසුන්ට. එතකොට පහුවදා උදේ 8 විතරනකම් මේ අවුරුදු චාරිත්‍ර අනුභවය කරන්න බැරුව යනවා. ඒක සලකලා බලලා තමයි අපි මේක රෑ 12යි 5ට ගත්තේ. 12යි 5 කියන්නේ ඉතින් එච්චර ලොකු රෑයක් නෙමෙයි. දැන් හුඟක් මිනිස්සු රෑ 11 12 වෙනකන් හැරිලා ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලෝ කියනවා මේ මැදියම් රෑයේ යක්කු ගස්නගින වෙලාවක් කියලා. මේ යක්කු ගස්නගින්න රෑට ඒක බොරු කතාවක්. රෑ 10යි 10න් පස්සේ තියෙන්නේ දේව දිස්ත්‍රි පොළොවට වැඩම් කරන වෙලාව. ඔය කියන වෙලාවේ තියෙන්නේ කේසර මේ විෂ්ණු දිස්ත්‍රි පොළොවට වැඩම්. ඉතින් ඒ වෙලාව දැන් ඔය බර්ණ ගණිතය කියලා හිටියා ජ්‍යොතිර්වේදියෙක් අතීතයේදී. එයා කියනවා මම නැති කාලෙක මිනිස්සු දවල්ටත් මගුල් ගනීලු කියලා. මගුල් නැකත්. ඒ කියන්නේ ඒ කාලේ මගුල් නැකත් තිබිලා තියෙන රැට. හරිද? දැන් මේ හාදේ ඒ කාලේ හිටියනම් එහෙම මගුල් ගන්න යයි රැට කියලායි. පර්ණ ගණිත කියන්නේ. හරි? ඒකයි. දැන් අපි මේ ගැන තවදුරට සාකච්ඡා කරමු. මං හිතන්නේ වඩාත් සුදුසු වෙනවා අපිට නැකත් කමිටුවේ ඉන්න ප්‍රවීණම ජ්‍යොතිර්වේදියෙක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා අපි හිතනවා. අනිවාර්යයෙන්ම අපි සූදානම් සම්බන්ධ කරගන්න රාජ්‍ය නැකත් කමිටුව නියෝජනය කරමින් අපේ VFM සිකුරුතරුව වැඩසටහනට ආනන්ද සෙනවිරත්න ජ්‍යොතිර්වේදීතුමන් ආයුබෝවන් ඔබතුමන්ට. ආනන්ද සෙනවිරත්න ජ්‍යොතිර්වේදීතුමනි, අපි සූදානම් දැනගන්න විශේෂයෙන්ම මේ ඇති වෙලා තියෙන තත්ත්වය, මේ මොකද්ද මේ අවුරුදු නැකත් සම්බන්ධව ආందోලනාත්මක කතාබහ, සහ ඇත්තටම ඔබතුමන්ලාගේ මේ රාජ්‍ය නැකත් කමිටුව විදිහට දැන ඔබතුමන්ලා වසර ගණනාවක් තිස්සේ, එහෙම නැත්නම් මේක පටන්ගත්තු දා නිසා ඉඳලම රාජ්‍ය නැකත් කමිටුව විදිහට ජනතාවට මේ නැකත් එක හදලා මේ රටට සෙතක් වෙන්න කියලා හිතලා ඔබතුමාලා මේ කාර්යය කරනවා. ඇත්තටම මේ වර මේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? මේ සිංහල අලුත් අවුරුදු මෙබර නැකත්වලට විරුද්ධ වෙන අය ප්‍රධාන වශයෙන් පදනම් දෙකක් අරගෙන තියෙනවා. පළමු පදනම තමයි මධ්‍යම රාත්‍රී 12ට කිට්ටුව මේ නැකත් කරන එක බොහොම අපහසුයි. දේවරුව ගත්තනම් ඊට වඩා ලේසි. ඉතින් මේ අපහසුතාවයට අමතරව මේගොල්ලෝ පාවිච්චි කරන වචන වගේක් තියෙනවා. ඒවා නිකන් කිස්සහ පුස් වචන. ප්‍රධාන වචනයක් තමයි මේක යක්කු ගස් නගින වෙලාව. ඒවා නිකන් මේ පිටළු විතරයි, අර්ථකථනයක් දක්වන්න බෑ, ස්ථාවර සාක්ෂි දෙන්න බෑ. ඊළඟට මේගොල්ලෝ කියනවා මේ මධ්‍යම රාත්‍රියේ කිරිබත් ගිලින්න හොඳ නෑ. හරියට අර අපේ මිනිස්සු කියනවා මේ කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ. අපි නැකත් දෙන්නේ ගිලින්න නෙමෙයි, අනුභව කරන්න. හොඳ වචන පාවිච්චි කරනවා. ඉතින් මුලින්ම කතා කරන්නේ අපහසුතාවය ගැන. මේගොල්ලෝ අමතක කරනවා අපේ රටේ ප්‍රධාන අවුරුස්සව දෙකක් තියෙන එකක් සිංහල අලුත් අවුරුද්ද, අනිත් එක තමයි ජනවාරි පළවෙනිදා ලැබෙන මොහොත. ජනවාරි පළවෙනිදා ලැබෙන මොහොත වෙනකොට මුළු රටම අවදියෙන් ඉන්නවා. මිනිස්සු රෑ 12ට රතිඤ්ඤා පත්තු කරනවා. සියලුම විද්‍යුත් නාලිකාවල උත්සව ශ්‍රීයෙන්
අර සම්දර්ශන මේ සම්දර්ශනේ සියල්ල පවත්වනවා. එතකොට අපිට මේ ඉඳලා හිටලා වතාවක් තමයි ඔය මැදම රාත්‍රී 12ට ඔය චාරිත්‍ර නැත්නම් ඔය 12ට කිට්ටුව ඔය චාරිත්‍ර කරන්න බැරි. කරන්න වෙලා තියෙන්නේ. ඇයි මේගොල්ලෝ මේ ඉඳලා හිටලා මේ යෙදෙන වැඩේ විතරක් විවේචනය කරන්නේ? ඇයි මේගොල්ලෝ අමතක කරන්නේ මිනිස්සු කිසිම කරදරයක් නැතුව බොහොම සන්තෝෂෙන් ජනවාරි පළවෙනිදා ලැබෙන මොහොත උත්සව ශ්‍රීයෙන් සමරනම කියන එක මේක නිකන් කතපාක වැඩක් නැති පොහු තර්කයක් ඔය ඉදිරිපත් කරන්නේ. ඊළඟට මේගොල්ලෝ කියනවා ලිඳක් එක්ක ගනුදුනු කරන අය කොහොමද ලිඳ ළඟට යන්නේ? ඇත්තටම මේ ශ්‍රාවකීන් කල්පනා කරලා බලන්න ඕනේ මම මේ ලිඳත් එක්ක ගනුදුනු කරනවද? අද මේ චාරිත්‍ර අකමකා ගිහින් අපි හිතමු ලිඳත් සමග ගනුදුනු කරනවාමයි කියලා. මේ ටෝච් එකක් තියෙන යුගේ, ලයිට් එකක් තියෙන යුගේ මේ චාරිත්‍ර අවශ්‍ය කෙනෙකුට කරන්න බැරි කමක් නැහැ. ඉතින් ඔය මුල්ම විරෝධය තමයි මේක මේ රැට හොඳ නැහැයි කියන කතන්දරේ. ඇයි ආනන්ද මහත්තයා සමහරු කියලා තියෙනවානේ මේ රැට ගෙවල් වලට කිරිබත් ගෙන් යන්න බෑ, කැවුම් ගෙන් යන්න බෑ, පොළු පාරවල් කන්න වෙයි කියලා. සමහරලාට ඒකට මොනවාරි එහෙම ප්‍රශ්නයක් දන්නේ නැහැ. මේ රාත්‍රියේදී ඇවිදින්න බැරි. ඔව්. නමුත් මේ යුගයේ කාටද යන්න බැරි? මේ අනිත් එක හැමෝම හැරිලාගෙන ඉන්න වෙලාවක් නේ වෙලාව. මම හරිලා ඉන්න බොහොම සතුටින් ඉන්න වෙලාවක්. ඕක තමයි ওই කාලය පිළිබඳ ප්‍රශ්නේ. මේක වඩා හොඳයි මේක උදේට ගත්තයි කියන එක. නැකත් කමිටුවේ අපි ඔය සම්ප්‍රදාය ආරම්භ කරපු ඈප අප්පුහා මිත් සමහර වර්ෂවල උදේවරුවට නැකත් දීලා තියෙනවා. ඒ උදේවරුවට නැකත් දීලා තියෙන්නේ අර රාත්‍රියේ යෙදෙන ඒ කාල සීමාව තුල හොඳ හැටි නැකතක් හදන්න බෑ. නැකතක් හදද්දී ලග්නයක් තෝරගන්න ඕනේ. ඒ ලග්නය තුල ග්‍රහ රචනය කොහොමද කියලා තෝරගන්න පුළුවන්. ඊළඟට හෝරාවල් ආදිය බලපුවාම සමහර වර්ෂවල අපිත් ඒ වැඩේ කරලා තියෙනවා. මධ්‍යම රාත්‍රිය කිට්ටුව නැකත් දීලා නැහැ, උදේ වරුවේ නැකත් දීලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ අහනවා එක කාලෙකදී ඈපාප්පුහාම ඔයාලත් පෑදෙන්නතු උදේ නැකත් දුන්නා නම් ඇයි මේ පාර දෙන්න බැරි? මේ පාරත් අපි දෙනවා තමයි. මධ්‍යම රාත්‍රිය යෙදුණු නැකත් හොඳ නැත්තම් විතරක් අපි උදේ වරුවේ නැකත් වලට යන්න ඉඩ තිබුණා. ඔය මධ්‍යම රාත්‍රිය ගැන ඊළඟට මේගොල්ලෝ මේකේක සංහිතා ගැන කතා කරනවා. ආසිද නාරද සංහිතාව. ඊට පස්සේ කියනවා නාරද පුරාණය. මේ නාරද සංහිතාව හා නාරද පුරාණය ගැන අර නිකන් අර ජීව භාෂාවෙන් කතා කරනවා නම් හටහුටහමාරක් කියනවා පරිවර්තන. හැම පරිවර්තනයකම තියෙන එකම අදහස නම් එකම අර්ථකථනය නම් ඔච්චර පරිවර්තන තියෙන්න බෑ. රටේ ජනතාව දන්නවා සෑම ආගම් පිළිබඳව එක එක කාලෙක එක එක අය එක එක විදිහේ අර්ථකථනයක් දක්වනවා. සමහරු එහෙම කළා සංඝ පරම්පරාවෙන් පව ඈත් කරන අවස්ථාවක් වෙනුයි අපේ ආගම ගැන ජ්‍යොතිෂයේ සිද්ධෝ තත්ත්වයේ තියෙනවා. ඒ නිසා මේක මේ නිශ්චිත අදහසක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජ්‍යොතිෂය වගේ පැරණි දැනුම ආයුර්වේදය යෝග අභ්‍යාස ඒවා පවතින ක්‍රම කීපයක් තියෙනවා. එකක් ශ්‍රුති ප්‍රබණය කරපු සමහරු කියනවා රිද්මයක් තියෙන ශ්ලෝක නිසාත් ඕක ශ්‍රුති වෙන්න පුළුවන්. කොහොම හරි රිද්මයක් තියෙන ශ්ලෝක නැත්නම් ශ්‍රවණය කරපු නිසා මම මේක ඇහුවා මානසින් මෙසේ අතන ලදි ඒ පදන මත. ඊළඟට තව කොටසක් තියෙනවා සුබෘති මතකයේ මරණය මත මේක මතකයි. තව විචිතව තියෙනවා ඒවට කියනවා පුරාණ. පුරාණ කියන්නේ පැරණි. ඒ පුරාණවල තියෙන අර ශ්‍රුති ස්මෘති සේරම එකතු කරලා යම් යම් අයගේ අර්ථකථනයන්. ඉතින් මේවා පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඉන්දියාවේ ලිප්වල ජ්‍යොතිෂ ගණිතය පවා වෙනස්. ඒගොල්ලෝ භාවිතා කරනවා වාක් පංචාංග ගණිතය. අපි භාවිතා කරනවා ඍග් ගණිතය. මේ ඍග් ගණිත සම්ප්‍රදාය හරි හැටි මේ රටේ ස්ථාපිත කළේ ඈප අප්පුහාමි. ඈප අප්පුහාමි ඉන්දියාවට පිරිස් යවලා දෙන්නෙක් විතර යවලා ඒ අයගෙන් මේ විෂය ඉගෙනගෙන අන්තම් මොනහරි හේතුන්නුද ඈප අප්පුහාමි ගියේ නැහැ. සමහරට බෞද්ධයින්ව බස්මාලු කනවා කියන විශ්වාසය උඩ ඉන්දියාවේ කෝවිල් වලදී ඉවසන් නැතුව ඇති. මොන හේතුවක් උඩ හරි එතුමා එතුමාගේ අතින් සල්ලි වියදම් කරලා මේ විෂය බොහොම අමාරුයි ඉගෙනගෙන එතුමා සම්ප්‍රදායක් ගොඩනැගුවා.
මොකක්ද මේ සම්ප්‍රදාය ඔය කියන අර පුරාණේ මේ පුරාණේ නාරද පුරාණේ නාරද සංහිතාවේ ඒ වගේම නිගණිතේ නොයෙකුත් විෂමතා තිබුණ නිසා එතුමා ස්ථිර සම්ප්‍රදායක් හැදුවා මොකක්ද සූර්ය සංක්‍රමණය වන අය 12යි විනාඩි 48 දෙවන භාගය තුල අවසාන පය 6යි විනාඩි 24 තුල නක්ෂත්‍ර භාවිතා කරන්න ඒ ඉන්දියාවේ තිබුණු ධර්මය අනුව ඒ අය කෝවිල් වල ආදි ස්ථානවල එක එක ආකාරයට මේව සැමරුවා ඈපාපුවයි මොකද්ද කළේ අර ඉන්දියාවෙන් ගෙනාපු ජෝතිෂයක් අපේ ඇදහිලි විශ්වාසත් එකට කැටි කරලා අපිටම අනන්‍ය වූ අපිටම ගැළපෙන අපි අපේ පිරිසට බොහොම අමාරුවක් නැතුව අපහසුකින් තොරව ගැළඳ ගන්න පුළුවන් ක්‍රමයක් සකස් කළා මේක හරි අපූර්ව දෙයක් අපි හොඳට මතක තියාගන්න ඕනේ ඈපා පුහාමි මේ සම්ප්‍රදාය ආරම්භ කරනකොට ලංකාව යටත් විජිතයක් අරක්කු පුරුදු කරලා මත්පැන් පුරුදු කරලා සංකර සිරිත් පිරිත් පුරුදු කරලා තමන්ගේ පාරම්පරික නම් වෙනස් කරලා ඒ වගේ මහා සංකර වෙච්ච සමාජයකට සිංහල හුරුව විශේෂයෙන් සිංහල බෞද්ධ ඌරුව පුරුදු කරන්න තමයි මේ සම්ප්‍රදාය ගෙනාවේ මොකක්ද පුණ්‍ය කාලය තුල අවුරුදු සම්බරන් කියලා කියනවා ගනුදෙනු කරන්න මේක තමයි වැදගත්ම දේ ගනුදෙනුව කියන්නේ ජාවාරමක් නෙමෙයි පින්කමක් ආහාර අනුභවය පුණ්‍ය කාලය තුල කරන්න මේක මේ සිතුරු විදිහට ගිල දානවය නෑ සාත්වික සත්ත්ව නෙමෙයි සාත්වික මස් මාළු වලින් තොර ශරීරෙට වෙහෙසක් ඇති නොකරන නිදිමත ඇති නොකරන ශරීරය කලබලයට පත් නොකරන ආහාර අනුභව කරන්නේ එතුමා මොකක්ද කළේ ගනුදෙනුව කියන එක ආහාර අනුභවය කියන එක වැඩ ආරම්භ කරනවයි කියන කතන්දරේ එතුමා දැම්මා ධර්මය කියන සංකල්පය තුළට ඒක හරි අපූරු ශික්ෂණයක් සෑම අවුරුද්දක් දානෙම අභ්‍යාස කරන ශික්ෂණයක් බවට එතුමා පත් කළා ඊළඟ කතන්දරේ ඔය මේ අලුත් පුනර්ජීවනයක් ඇති කළාට පස්සේ ඈපා අප්පුහාමි පහළ වෙනවා අනගාරික ධර්මපාලතුමා එතුමත් අර අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව එකපාරට අවි අමෝරගෙන යන්න නැතුව මස් කන්න එපා මාළු කන්න එපා රා බොන්න එපා මත්පැන් බොන්න එපා අරක්කු බොන්න එපා කියලා ඒ ව්‍යාපාරයක් අරන් ගියා අම්ම තව ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා ඈපා අප්පුහාමි මේ ක්‍රමය ඇති කළාට පස්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ජීවත් වුණා පිංස පානි නැත්නම් අමෘත හස්ත හැටියට හඳුන්වපු ගම්පහ වික්‍රමාචිච්චි විදරාල හමි හිටියා මේ කිසි කෙනෙක් එතුමන්ලා ඉතාම විශිෂ්ට දැනුමක් සංස්කෘත භාෂාව පිළිබඳ තීක්ෂණය ඔය ශ්ලෝක ඉතාම අතනුලස්සේ තේරුම් ගන්න පුළුවන්කම තීක්ෂණය මේ කිසි කෙනෙක් මේ නැකත් සම්ප්‍රදායට විරුද්ධව කතා කළේ නැහැ කිසි කෙනෙක් කතා කළේ නැහැ ඉතින් ඒ විදිහට ඈපාප්පුහාමි හොඳ අපූරු සම්ප්‍රදායක් දීකලා දැන් තවන දැර්සයක් ඕනනම් කියන්න පුළුවන් ඉන්දියාවේ කෝවිල් වල අර පිළිම නැත්නම් ඒ රූප නාවනවා අභිෂේක කරනවා කියලා අපි පිළිම නැවිල්ලක් නැහැ අපි බුද්ධ රූපේ නාවන්නේ නැහැ අපි බුද්ධ රූපේ සත තියන්නේ නැහැ අපි බෝධි වහන්සේට පැන්කලයක් පූජා කරනවා ඒක තමයි අපේ නෑවිල්ල අපි මේ සිංහල අපේ තිබිච්ච හරි අපූර්වක් තමයි කොහේ ඕ තිබිච්ච හොඳ කටයුත්තක් අපිට ගැළපෙන විදිහට අපි සකස් කරගත්ත මිසක් ඒක දෙවිය කිටි ගින්නේ නැහැ අන්න ඒ විදිහ හොඳ අපූර්ව සංස්කෘතියක් තමයි මේ අවුරුදු 160ක් 65ක් තිස්සේ පැවතුනේ ඉතින් මේවර රාජ්‍යනක කවිතුව සාකච්ඡා කරලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අර කාරණාවලට නැත්නම් ඒ සම්ප්‍රදායට අනුගතවත් ඒ වගේම නක්ෂත්‍රයෙන් තෝරා ගන්න පුළුවන් හොඳම වේලාවකුත් තෝරාගෙන මේ නැකත් සපයලා තිනවා රටේ ජනතාවට ඉතින් අපි කියනවා සරසන්ත මහත්තයෙක් එහෙමම කියනවා මමත් කියනවා මේ රටේ ජනතාවගෙන් බය නැතුව මේ නැකත් පාවිච්චි කරන්න ඊට වඩා සුබ නැකත් දෙන්න බෑ අර සරත් චන්ද්‍ර මහත්තයා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කීප දෙනෙක් අතලොස්සක් සුළුතරයක්
නොයෙකුත් යටි අභිලාෂයන් තියාගෙන නැකත් කමිටුවට ඇතුළත් වෙන්න දෙවෙනි කාරණාව තමයි මේගොල්ලෝ හිතුණා මේ නැකත් කමිටුවේ ඉන්න අපි 40 ගාන අමුතු කුලයක් අමුතු පන්තියක් අපි මේ වරප්‍රසාද ලද පිරිසක් ඔන්නෝ මේගොල්ලන්ගේ සිත් තුළ පන්ති අරගලයක් වගේ දෙයක් තියෙනවා ඒක පදනම ඉරිසියාව උන්වේ කාරණා මත පිහිටලා මේ නැකත් විවේචනය කරනවා නිසා හරි සැටි පදනමක් නැහැ මේ නැකත් විවේචනය කිරීමට ඒ නිසා මේ රටේ ජනතාවට බය නැතුව විශ්වාසයෙන් යුතුව දෙනදකලක් මෙන් මේ අවුරුදු චාරිත්‍ර භාවිතා කරන්න පුළුවන් සුභයක් මිසක් අසුභයක් ඇති වෙන්නේම නැහැ ඔව් බොහොම ස්තුතියි ආනන්ද මහත්මයා ඒ අපේ නැකත් කමිටුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ආනන්ද සෙනවිරත්න මහත්මයා එතුමාට බොහොම ස්තුතියි දෙනවා මේ වැඩසටහනට අපි සම්බන්ධ වීම ගැන කේසර මහත්මයා දැන් මේ මෙතන මේ එතුමා හුඟක් දේවල් ගැන කියපු නිසා මම වැඩිපුර කියන්නේ නැහැ දැන් මේ වෙන විට මේක අමාත්‍යාංශයේ දක්වා ගිහිලා තියෙනවා මේ ප්‍රශ්නය සියලුම මාධ්‍යවල මේ ප්‍රවෘත්ති සාකච්ඡාවුන්ගේ විකාශය කළා ඒක නිසා ඉදිරියේදී රාජ්‍ය අනුග්‍රහය ඇතුව මාධ්‍ය මේ සාකච්ඡාවක් නැකත් කමිටුනොත් තියන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා මේ රටේ ජනතාවට ඔය ආනන්ද සිරිරත් මහත්තයා කිව්වා වගේ තව ජ්‍යොතිර්වේදීන්ගෙනුත් අදහස් ගන්න පුළුවන්. මාධ්‍ය වලටත් පුළුවන් අදහස් විමසන්න මේ කරන දේ හරිද කියලා. මේගොල්ලන්ට මේ අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන එකම සංස්කෘතික උත්සවය විනාශ කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ජෙෂේන්ම රාජ්‍ය නැකත් කමිටුව වසර ගණනාවක් තිස්සේ අපි වෙනුවෙන් මේ නැකත් නිර්මාණය කරමින් අපිට ලබා දෙනවා. හැබැයි මෙවර මේ වසරේදී මේ යම්කිසි ආකාරයක ආන්දෝලනාත්මක ආකාරයට මේ කාරණය පිළිබඳව විමසීමක් සිද්ධ වෙනවා. අපි සූදානම් VFM තුලින් ඔබට මේ පිළිබඳව තවදුරටත් විස්තර කියන්න. සරචන්ද මහත්මයා අපි අර කතා කරපු කාරණාව දැන් මේ ඉතිහාසයේ එහෙම නැත්නම් නැකත් බැලීමේ ඉතිහාසය පිළිබඳව අපිට ලොකු කතාබහක් තියෙනවා. ඇත්තම සරචන්ද මහත්මයා අපි බෞද්ධයන් විදිහට මේ බුදුරජාණන් වහන්සේ නැකත් බලන්න එපා කිව්වද මේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කර වදාළේ මේ නැකත් හා සම්බන්ධ කාරණා සම්බන්ධව? ඔව් බුදුරජාණන් වහන්සේ ලෝකේ උපදින්නට පෙර පැවති ශාස්ත්‍රය තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඇතුළු වේදේ. දැන් සිද්ධාත් කුමාරයා උපදින අවස්ථාවේදීත් අපි අහලා තියෙනවා දැකලා තියෙනවා කතාවල අහලා තියෙනවා වේදීය බමුණන් ගෙන්නලා සුද්ධෝදන රජතුමා කුමාරයාගේ අනාගතය ගැන විමසලා විතරක් නෙමෙයි කුමාරයාට සුදුසු නමක් යෝජනා කරා කියලා. ඒ කියන්නේ ඒ කාලෙත් මේ දේහ ලක්ෂණ විද්‍යාව, ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඔය වගේ ශාස්ත්‍ර ගොඩක් පැවතුනා ඉන්දියාවේ. එතකොට මේ සුදෝදන රජතුමා මෙන් මේ ශාස්ත්‍රය භාවිතා කරලා තමයි ඒ කුමාරයාට නමක් තියන්නේ. ඒ කුමාරයා නම තියෙනකොට කටක ලක්නේ තමයි ඒ වෙලාවේ තිබිලා තියෙන්නේ. අපේ බලංගොඩ අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ සිද්ධාත් කුමාරාගේ කේන්දරය හරියට දිනේට, ඒ කියන්නේ ඒ අවුරුදු 2600 ගානක් පැස්සට ගිහිල්ලා බලලා හදලා තිනවා කටක ලක්නේ කේන්දරය. ඒතොර මේ කටක ලක්න කේන්දරය ඉතාම බලවත් මේ ලෝකේ කිසිම මිනිසියෙකුට හරිද පිටින් නැති බලවත් තත්වයක් ඒ කටක ලග්න කේන්දරේ තියෙනවා. ඉතාම බලවත් ග්‍රහ පීඩීමක් මේකේ බුදගේ මහදසාව පටන් ගන්නවා අවුරුදු 35 දී. එතකොට මේ බුද ග්‍රහයාගේ නම බුදගේ අනුව තමයි මේ කුමාරයාට නම තියන්නේ. තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න කාලේ අවුරුදු 35 දී තමයි සිද්ධාත් කුමාරයා ගෞතම බුද්ධ රාජ්‍යයට පත්වන්නේ. එතකොට එතා ඉඳලා අවුරුදු 85ක් වෙනකන් උන්වහන්සේ ජීවත් වුණා පිරිමන් පාණ්ඩේ බෙර. එතකොට මෙන්න මේ කාලෙත් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තිබිලා තියෙනවා. දැන් සමහර වුණා බුදුහාමුදුරුවෝ නැකත් ප්‍රතික්ෂේප කරාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝකෝත්තර ධර්මයක්. හරි, ලෝකෝත්තර කියන්නේ මේ සංසාරයෙන් එතර වෙන මාර්ගයක්. එතකොට සංසාරයෙන් එතර වෙන මාර්ගය දේශනා කරපු උන්වහන්සේ මේ ලෞකික විද්‍යාවක් ගැන කතා කරන්න දේශනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, එතකොට ඒ වුණාට අපි බුදුරජාණන් වහන්සේ ජීවිතයේ ඉතාම වැදගත් දේවල්, හරිද, ඉතාම වටිනා දේවල්, සාසනික දේවල් හුඟක් කරේ පුර 15ක් පොහොය දවසක. හරි, ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම සිදු වුණෙත් ධර්ම නියාමයේ අනුව වෙසක් පුර 15ක් පොහොය දවසක. එතකොට අනිකුත් සියලුම සාසනික සේවාවන් අග්‍රශ්‍රාවකයින් පැවිදි දිවියට පත් කර ගැනීම, දෙව්ලොවට වැඩම කිරීම, ඒ වගේ සෑම සාසනික ක්‍රියාවක් විතර නෙමෙයි ලංකාවට තෙවරක් වැඩම කළ බුදුරජාණන් වහන්සේ වැඩම කළෙත් පොය දවස්වල. එතකොට මේ පොහොය කියලා කියන්නේ 15ක කියලා කියන්නේ චන්ද්‍රයා ඉතාම බලවත් වෙලා ඉන්න අවස්ථාවක්. මේ ජ්‍යොතිෂයේ තියෙන්නේ හුඟක් වෙලාවට මේ සූර්යයාගේ චන්ද්‍රයාගේ තමයි බලපෑම ගැන තියෙන්නේ. එතකොට මේ චන්ද්‍රයාගේ තියෙනවා තිති.
hari titi agi lagi raya kita, be titi tihak tino chandra masaya ketulat. Eka titi ak tamai pura pasulus sakat titi. Edar tamai me mahapolove tiena graha balaya ita amat yaha pat vidhiya ta kriyatmakona davasa. Ewa ge davasa ka tamai unwahanse ipadenne budu wenne saha pirunam paanne. Etakota menna me neetiya Siddharth Kumaraya ipadichcha welawae karapu kriyaakarakam vitarak neme unwahansege ara saasanika charyaavedi bhavitha karapu kramaya siyallama jyotishyata ekagai. Unwahanse jyotishya karanna kiyala epa kiyala naha kohewat. Samaharu ara nakkatta jathake thiyena gathawak nakkattam patimanittam atto balanam upajjaga atto astastha nakkattam king karissanti taraka. Oke me pæli dekak vitarak allagena king karissanti taraka kiyala kiyenawa. Eka pramada wu pudgalayinta deepu avadayak. Vivahayak pramada vechi pudgalayekuta deepu avadayak. Eka me jyotishya me epak karanna epa kiyala eka kiyala naha. Pramada minisu pramada wenawani noyek noyek dewal nisa samaharu pramada karagannawa kalyal balanawa tawa avurudu 10 kin man me wede karanawa tawa avurudu 10 kin man vivaha wenawa tawa avurudu 15 kin man geyak hadanawa aan e wage pudgalayinta deewu avawadayak tamai ewa bala bala indepa sudusu wede sudusu welawata karanna kiyala. Itin laukika vidyawak gana desana nokarana unwahanse nekat karanna epa kiyala minisunta kiyala naha. Sratan Mahathwa dan me Rahu kalaya pilibandawat ape visheshayenma loku katha bahak tiyenawa api dannawa ekeni nekatak baluwen netat aduma gane Rahu kalaya hari pannala yana eka tamai sirita bawata patwenne. Etara me Rahu kalaya hemadeetama narakada mokadda me Rahu kalaya sambandha karaneya? Rahu kalaya pilibandawa noyekut mata beda thiyena jyotishya tula. Samahara jyotish siddhanta wala Rahu kalaya gana kiyannit neha. Pasu kalinawa athi vechi hetu disa tama Rahu kalaya kiyana eka nirmanaya wenne. Etakota me Rahu kalaya විතරක් නෙමෙයි කේසර මේ දවසේ තියෙන රවි කාලය සඳු කාලය කුජ කාලය බුධ කාලය ඔය ඔක්කොම ග්‍රහයින්ට අයිති කාලා තියෙනවා 10-8 දිනෙකටම තියෙනවා 9 දිනාගේ කේතුට විතරයි කාලයක් නැති. හරි එතකොට මේ රාහු කාලය කියන එක හැදෙන්නේ යම්සි දවසක සූර්ය උදාවේ ඉඳලා සූර්ය අස්තේ වෙනකන් කොටස් 8කට බෙදලා එක එක ග්‍රහයින්ට කාලා වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරලා තියෙන මේ වැඩේට සුදුසු වෙලාව තෝරගන්න. Ini kan Rahu kali panenau gini kan, ini dengan api nekat kami tuh mepara urudu nekat mecaritre gadhi api horau bawita karna. Hari horau gila kianne teva kaya, dawase horau val tina, honda horau val karna. Rahu kali bagi, evel dahingge kalau val tina, bagi kalau val api ikek weda val deh suru kala tora karna. Ini kan Rahu kali gini kan, unggak pelawa itu sastriya deval lolo tamai. Honda netti, ikannya guru kianne Rahu itu virudha gaya. Guru ke kriya kara kapmalu itu ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් නිසා රාහු අන්නේ රාහු කාලයේ ගුරුගේ ක්‍රියාවලට හොඳ නැහැ කියලා කියන රාහු කාලයෙන් කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. රාහු කාලේ හැම දෙයකටම නරක නැහැ. ඒක නිසා රාහු කාලයේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ජනතාව ඔය වැරදි මතයක් මොකවත් කරන්න එපා කියන්නේ. හරි? එතකොට දවසේ අපිට පැය එකමාරක්ම අයින් කරන්න වෙන මොකවත් නොකර. එහෙම එකක් නැහැ. හරි? රාහු කාලය තුල මේ වැඩේ කරන්න හොඳ නැති දේවල් ටිකක් තියෙනවා. ඒවා තමයි ගුරුට අයිති දේවල්. ගුරු කියන්නේ ශාස්ත්‍රීය දේවල් වලට ආන් ඒ වගේ දේවල් වලට පොතපත ලියන්න ප්‍රඥාව වර්ධනය කරන දේවල් වලට අන්න ගුරුගේ වැඩවලට රාහු කාලේ අසුබයි. අනික කාලවට අනුගක් වේලාවට අනික වේලාවට රාහු කාලේ හොඳයි. අද අපි මේ සාකච්ඡාව සිද්ධ කරමින් හිටියේ ජ්‍යොතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහනවේදී ආචාර්ය KAU සරචන්ද්‍ර මහත්මයා සමඟ.